අයිබෝන් ස්වස්තික ටීවී YouTube channel එකේ නරඹන හැමෝම අදත් ඊටමත් ගෞරවයෙන් යුතු පිළිගන්නවා. අද අපි ඔයාලට අරගෙන ආපු වීඩියෝ එක තමයි පාසල් අධ්‍යාපනයේ ලබන මේ වීඩියෝ එක බලන ඔයාලා සමහර වෙලාවට පාසල් අධ්‍යාපනයේ ලබන දරුවෙක් වෙන්න පුළුවන්. නැත්නම් පාසල් අධ්‍යාපනයේ ලබන දරුවන් ඉන්න අම්මෙක් තාත්තෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පාසලක උගන්වන ගුරුවරයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉදිරියේදී විභාගවල පෙනී ඉන්න නංගි ළමල්ලා ඉන්න සහෝදර සහෝදරියක් වෙන්න පුළුවන්. ඒ හැමෝටම ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අද අපි ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එකෙන් පාසල් අධ්‍යාපනයේ ලබන ළමයින්ට ඒ වගේම පාසල්වල උගන්වන ගුරුවරුන්ට පිරිවෙන් අධ්‍යාපනයේ ලබන ගරුතර ස්වාමීන් වහන්සේලාට ඒ වගේ හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. අනිත් එක තමයි කියන්න ඕන මේ දවස්වල නැවතත් රට තුළ කොරෝනා වෛරසය හිස ඔසවන ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඉතින් නැවතත් පාසල් අධ්‍යාපනය ලබා ගන්නට පාසල් වලට යන්න බැරි වාතාවරණයක් උදා නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙම තත්ත්වයක් උදා වුණත් ඔයාලගේ අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යන්න පුළුවන් හොඳ වෙබ්සයිට් එකක් සම්බන්ධයෙන් තමයි අද අපි වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එක මගින් ඔයාලට මේ පසුගිය විභාගවල ප්‍රශ්න පත්‍ර පාසලේ උගන්වන පෙළපොත් ඒ වගේම පාසල්වල උගන්වන ගුරුවරුන්ට අවශ්‍ය දැනුම ඒ වගේ දේවල් මේ වෙබ්සයිට් එක මගින් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ අපිත් එක නිරන්තරයෙන්ම රැඳී ඉන්න කියලා කියනවා. මේ වීඩියෝ ස්කිප් නොකර බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔයා අධ්‍යාපනය ලැබෙන ළමයෙක් වුණත් ඔයා අධ්‍යාපනය ලැබෙන පාසල් ශිෂ්‍යෙක් වුණත් ඔයාගේ නැත්නම් ඔයාගේ දුවෙක් හරි පුතෙක් හරි පාසල් අධ්‍යාපනය ලැබනවා නම් මේ වීඩියෝ බලන්නේ ඒ පාසල් අධ්‍යාපනය ලැබෙන දුවගේ පුතාගේ තාත්තා අම්මා වෙන්න පුළුවන්. නැත්නම් කුඩා සහෝදරයෝ අධ්‍යාපනය ලැබෙන වැඩිහිටි සහෝදරයෙක් වෙන්න පුළුවන්. ඒ හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මේ අපි අද අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ ස්කිප් නොකර බලන්න. අපි වැඩි කතා බහක් නැතුව මේ වීඩියෝ එකට යන්. ඒත් එක්කම කියන්න ඕන අපේ ස්වස්තික ටීවී YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් අපේ ස්වස්තික ටීවී YouTube channel එක subscribe කරලා රතුපාරින් තියෙන subscribe button එක click කරලා ඊට ඉස්සරහින් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. මොකද අපි අලුත් වීඩියෝ එකක් ගෙනාවු ගමන්ම ඔයාලට notification එකක් එන්න ගන්න පුළුවන්. ඉතින් හරි අපි එහෙනම් මේ අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා වගේම අපි වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට යන් මොකද්ද මේ වෙබ්සයිට් එක කියලා බලන්න. හරි අපි මේක කරද්දී ඉස්සෙල්ලාම ඔයාලා අනිත් එක තමයි මේක වැදගත්කම තමයි ඔයාලට අවශ්‍ය පසුගිය ප්‍රශ්න පත්‍ර පෙළපොත් ඊට අමතරව අධ්‍යාපනික කරුණු ඔයාලගේ ස්මාර්ට් ෆෝන් එක මගින්ම ඔයාලාම Zoom class යන ඔයාලා ගෙදර පාවිච්චි කරන සාමාන්‍ය දැන් හැමෝගෙම අතේ තියෙන ස්මාර්ට් Android ෆෝන් එක මගින් ඔයාලගේ ෆෝන් එකටම ඩවුන්ලෝඩ් කර ගැනීම හැකියාව තිබෙනවා. ඒක තමයි විශේෂත්වය. අනිත් එක කිසිම මුදලක් අය වීමක් වෙන්නේ නැහැ. නොමිලේම තමයි ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම් සරසලා දීලා තියෙන්නේ. ඉතින් හරි අපි යන් එනම් වීඩියෝ එකට දැන් අපි බලමු කොහොමද කරන්න කියලා. ඔයාලා මුලින්ම යන්න ඕන Google Chrome එකට. Google එකට ගිහිල්ලා ඔයාලා මේ සර්ච් බාර් එකේ ටයිප් කරන්න ඕන sipsaviya.lk කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඔයාලට sorry අපි නැවතත් යන් මෙන්න මේ මෙතන Google බාර් එකේ ගහන්න sipsaviya.lk කියලා ඉම්බස්සේ සර්ච් කරන්න. ඔයාලට එතකොට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට දකින්න හම්බෙන්නේ. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේ තියෙනවා ඔයාලට මෙන්න මේ විදිහට සිසුන් සඳහා ගුරුවරුන් සඳහා භාගත කිරීම. ඒ කියන්නේ භාගත කිරීම කියන්නේ මේ ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර අධ්‍යාපනික පාසලේ පෙළපොත් වගේ දේවල් ඉම්බස්සේ පිරිවෙන් අධ්‍යාපනය ලැබෙන මේ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය පොත් ප්‍රශ්න පත්‍ර පසුගිය විභාගවල ගුරුවරුන් සඳහා තිබෙනවා.
ඉතින් ඔයාලට මම දැන් එකක් ක්ලික් කරලා පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. ඔයාලා සිසුන් සඳහා කියන එක මෙහෙම ක්ලික් කරපුවම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි නැවතත් හම්බ වෙන්නේ. ඒකේ වල මෙහෙම පහළට යන්න. මෙහෙම පහළට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ හම්බ වෙනවා. ඔයාලට දැන් අවශ්‍ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් ඩවුන්ලෝඩ් කරගන්න නම් ඔයාලා මෙන්න මේ පසුගිය ප්‍රශ්න පත්‍ර කියන එකට ක්ලික් එකක් දෙන්න. ඉන් පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා ඔයාලට. ඉන් පස්සේ ඔයාලා ඒකෙමත් පල්ලෙහාට යන්න. ඉන් පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ සාමාන්‍ය පෙළ උසස් පෙළ 2019 සාමාන්‍ය පෙළ විභාග පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 2018 සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය ප්‍රශ්න පත්‍ර. දැන් අපි බලමු ඔයාලට දැන් 2019 ප්‍රශ්න පත්‍ර ටික නම් ගන්න ඕනේ. ඔයා මෙන්න මෙතන 2019 අපසසා පෙළ විභාගයේ පසුගිය ප්‍රශ්න පත්‍ර කියන තැන ක්ලික් එකක් දෙන්න. එතකොට ඔයාලට ඔයාලා ඊළඟ ඉන්ටර්ෆේස් එකට යනවා. ඉන් පස්සේ ඒකේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි හම්බෙන්නේ. ඉන් පස්සේ මෙහෙම පල්ලෙහාට ගියපුවම ඔයාලට ඔයාලා කරන විෂයට හරියන 2019 අවුරුද්දේ පවත්වන ලද සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ටික ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි දැන් එකක් ඩවුන්ලෝඩ් කරලා බලමු. අපි දැන් බලමු මෙන්න මේ සාමාන්‍ය පෙළ ඉතිහාසය කියන එක. එතන යටින් තියෙනවා නිල් පාටින් ඩවුන්ලෝඩ් කියලා නිල් පාට අකුරින්. ඒක උඩ ක්ලික් එකක් දෙන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදියට ඔයාලගේ ෆෝන් එකේ තියෙන ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ ඉන්පස්සේ ඩවුන්ලෝඩ් කියලා එනවා. ඉන්පස්සේ ඩවුන්ලෝඩ් බටන් එක ඔබන්න. ඉන්පස්සේ ඩවුන්ලෝඩ් වෙලා ඔයාලගේ ෆෝන් එකේ PDF ඕපන් වෙන සොෆ්ට්වෙයාර් එක හරහා ඔයාලට ඕපන් කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. දැන් මේ වාර දකින්නේ අපි 2019 අවුරුද්දේ පවත්වන ලද සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාසයට විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ PDF එක. ඉතින් ඔයාලට මේක ඔයාලගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට ඕන වෙලාවක බලලා කියවලා ඔයාලගේ වෙන පොතක මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියලා ඔයාලට විභාගයට සූදානම් වෙන්න හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි මේකේ පහසුකම කියන්නේ නැවත ආයි පින් ගැනීමේ අවශ්‍යතාවයක්වත් කමියුනිකේෂන් වලට යන අවශ්‍යතාවයක්වත් නැහැ. ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක හරහාම මේක ඕපන් කරලා මේ බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලට මේක මේ විදියට ඕපන් නොවුනොත් බැරි වෙලාවත් ඕපන් නොවුනොත් ඔයාලට මේ බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා යන්න ඔයාලගේ මේකෙන් ස්කිප් වෙලා ඔයාලා යන්න ඔයාලගේ ෆෝන් එකේ ෆයිල් මැනේජර් කියන එකට. ඒ ෆයිල් මැනේජර් කියන එකට ගියාට පස්සේ ෆයිල් මැනේජර් කියන එකේ ඩොකියුමන්ට් කියලා ඉමේජ් වීඩියෝ ඩොකියුමන්ට් මියුසික් කියන ෆයිල් වල ඩොකියුමන්ට් කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට ඔයාලගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙන හැම PDF එකක්ම ඒකේ තියෙනවා. ඔයාලට ඒක ඕපන් කරලා බලන්න පුළුවන්. මේ දැන් අපි මේක ඕපන් කරමු. මෙන්න මේ විදියට අපි අර ඉස්සෙල්ලා ඩවුන්ලෝඩ් කරගත්ත ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රේ ෆෝන් එකේ තියෙනවා. ඉතින් ඔයාලට මේ ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා මම මේ වීඩියෝව. ඒ වගේ මේ ඔයාලට වැදගත් වෙන මේ ප්‍රශ්න පත්‍ර සියල්ලම ඔයාලට මේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒ වෙබ්සයිට් එක හරහා. මෙන්න මේ විදියට හැම විෂයකටම අදාළව පසුගිය විභාගවල පැවතු ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඉතින් ගොඩක් වැදගත් වේවි ඔයාලගේ දරුවන්ට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ටික සකස් කරලා දෙන්න. නැත්නම් ඔයාගේ නංගිට මල්ලිට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ටික හොයලා දෙන්න. ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වේවි. ඉතින් මේ සිප්සවිය කියන වෙබ්සයිට් එකෙන් නොමිලේම තමයි මේ ප්‍රශ්න පත්‍ර මේ භාගත කරගන්නට දෙන්නේ. අනිත් කාරණේ තමයි මේකේ අපිට මේ පෙළපත් උනත් බලන්න පුළුවන්. ඔයා පාසලක ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරයෙක් නම් ඉතින් ඔයාගේ ඔයා උගන්වන ලබන ශ්‍රේණියට අදාළ පෙළපත ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ වගේ එක වසර පෙළපත් කට්ටලය, දෙක වසර පෙළපත් කට්ටලය, තුන වසර, ඒ වගේ එක වසරේ ඉඳලා 12-13 ශ්‍රේණිවල පෙළපත් කට්ටල මෙව ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකේ වාසිය වෙන්නේ ඔයාලට
ඔන්න එක මේ ඔයා පෙළපොත ස්ක්‍රීන් කරනවා නම් ඔයා පාස් ලයිව් ගන්නද්දි වෙනම මොනිටරයකට ස්ක්‍රීන් කරනවා නම් ඔයාගේ ෆෝන් එක හරහාම මේ පෙළපොත ස්ක්‍රීන් කරලා ඉගෙනීම් කටයුතු සිදු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් වැදගත් මේ වෙබ්සයිට් එක මතක තියාගන්න sipsavia.lk. ඉතින් මේ වීඩියෝ වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිත් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ සම්බන්ධයෙන් අනිත් යාළුවන්ටත් කියන්න එයාලට අවශ්‍ය පසුගිය ප්‍රශ්න පත්‍ර ඩවුන්ලෝඩ් කරගැනීමේ පහසුව සලසලා දෙන්න. එතකොට ඒක එයාලට ගොඩක් හොඳයි. මොකද සමහර දෙමාපියෝ ඉන්නවා ප්‍රශ්න පත්‍ර පින් කරලා දෙන්න තරම්වත් මේ ආර්ථික තත්ත්වයක් නොමැති. හරි, ඉතින් අපි අද ගෙනාවු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති. ඔයාලගේ පසුගිය ප්‍රශ්න පත්‍ර හොයාගන්න ලේසි ක්‍රමයක්. අනිත් එක තමයි පාසල් අධ්‍යාපනය ලැබෙන මේ විභාගවලට පෙනී ඉන්න සූදානම් වෙන ප්‍රශ්න පත්‍ර පින් කරගන්න මේ මිලදී ගැනීමේ පහසුකමක් නැති අයටත් පුළුවන් තමන්ගේ ස්මාර්ට් ෆෝන් එකෙන් මේ වගේ ප්‍රශ්න පත්‍ර ඩවුන්ලෝඩ් කරගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්න. අනිත් එක තමයි පාසල් අධ්‍යාපනය කරන, ඒ කියන්නේ ගුරුවරුන්ටත් අවශ්‍ය සියලුම ලිපි කියවන්න පුළුවන් ලිපි තියෙනවා, පාසල් පෙළපොත් තියෙනවා. ඉතින් ඔයාලා මේක මේ වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් අනිත් යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අනිත් එක ඔයාලට මේ ඔයාලගේ යාළුවන්ටත් මේ ප්‍රශ්න පත්‍ර මේ සම්බන්ධයෙන් කියන්න මේ sipsavia.lk කියන වෙබ්සයිට් එක හරහා ඔයාලට නොමිලේම තමයි මේ ප්‍රශ්න පත්‍ර භාගත කරගන්නට අවස්ථාව සලසලා දීලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති ඔයාලට. මේ වීඩියෝ එක ෂෙයා කරන්න, අනිත් කට්ටියටත් බලන්න. අපේ ස්වස්තික ටීවී YouTube channel එක subscribe කරලා අපිත් එක්ක නිරන්තරයෙන්ම රැඳී ඉන්න. මේ සම්බන්ධයෙන් ඔයාලගේ අනිත් යාළුවන්ටත් කියන්න. ඉතින් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන ඉදිරියේදී හොඳ අනාගතයේ හොඳ ප්‍රවේශයක් විදියට මූණ දෙන්නට කටයුතු කරන්න කියලා ස්වස්තික ටීවී YouTube channel එක වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් මම ඉල්ලනවා. අනිත් එක මේ වීඩියෝ එක බැලුවේ පාසල් අධ්‍යාපන ලැබන ළමයෙක් වෙන්න පුළුවන්, නැත්නම් අධ්‍යාපනය ලැබන දරුවන් ඉන්න දෙමාපියෙක් වෙන්න පුළුවන්, නැත්නම් කුඩා මේ සහෝදරියන් තමන්ගේ සහෝදර සහෝදරියන් අධ්‍යාපනය ලැබන වැඩිහිටි සහෝදර සහෝදරියක් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ හැමෝටම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. අන්තිමට මතක් කරන්නම් මේ වෙබ්සයිට් එකේ නම තමයි sipsavia.lk. එහෙනම් සුබ දවසක් හැමෝටම.